උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් මේ හරිතේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත සුවේ ලැබූ කාන්තාවකට යලිත් කොරෝනා මෙම කාන්තාවකින් වෛරසය පැතිරීමේ හැකියාවක් නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි මෙරට කොරෝනා වැළඳී සුවේ ලැබූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 1342 දක්වා ඉහළට අත්‍යන්ත සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට ජනපතිගෙන් තීරණයක්. තැපෙල් චොන්දිය පැවැත්වෙන දිනේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වේ. අර්ජුන් මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බවට නීතිපති අධිකරණයට දන්වයි. පටු දේශපාලන වාසි නොතකා රට වෙනුවෙන් තීන්දු ගන්නා නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඇමති ඩලස් කියයි. අදූරදර්ශී ආණ්ඩුව පරාජය කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගයයි විජේපාල පවසයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මහබැංකු බැලුම් කර සිද්ධියට අදාළව පළමු වන වීතිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය විසින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා මෙම නඩුව අද සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්නයන් මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම් කර සිටින දැනට අධිකරණයේ මගහැර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇතැයි දැනුම් දුන්නා. යනුව අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුල සංශෝධනය කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රණසිංහ මහතා එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇතැයිද පැවසුවා. ඊට අදාළව මෙම නඩුව තුලද සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නේ. ජෙනරාල් අත්‍යන්තර සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මෙම කර්මාන්තවල නිරත නිෂ්පාදකීන් නැගී සිටුවමින් තවත් නිෂ්පාදකීන් ඊට ආකර්ෂණය කර ගැනීම මෙහිදී අපේක්ෂා කරනවා. රෙදිපිලි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරත වූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ආනයනික රෙදිපිලි භාවිතයෙන් නිපැයෙන ඇඟලුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළඳපළ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි සඳහන් කර ඇත්තේ. පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමටද තීරණය කර තිබෙනවා. කිහිප දිනක් සතු රෙදිපිලි නිෂ්පාදන වෙළඳ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකින්ටද විවෘත කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. නිමියඳුම් නිෂ්පාදකින් සහ දේශීය වෙළඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළඳපළක් නිර්මාණය කළ යුතු බවත් සෙසු රටවල ගණුම්කරුවන්ට ඇඟලුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය කෙරුණා. විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රවිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටලු නිරාකරණය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.
අගෝස්තු මස 5 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයේ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම අද රැස්වීමට නියමිතයි. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අගෝස්තු මස 5 වෙනිදා මහ මැතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වෙන පළමු අවස්ථාව මෙයයි. මෙහිදී එළඹෙන මහ මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කරන දින පිළිබඳව තීරණය කිරීමට නියමිතයි. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පාලනය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධින්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී ප්‍රදේශ රැසක පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධින්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම පෙරහුරු මැතිවරණවලදී වැඩිම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඒ අනුව මීටරයක පර්තරය තබා ගැනීම මුහුණු ආවරණ පැළඳීම ඡන්දදායකින්ගේ දෑත් පිරිසිදු කිරීම ජාතික හැඳුනුම්පත පරීක්ෂා කිරීම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා පරීක්ෂා කිරීම සහ ඡන්දය සලකුණු කිරීම සම්බන්ධයෙන්ද එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පටු දේශපාලන වාසි නොතකා රටට අවැසි තේඳු තීරණ ගන්නා නායකයෙක් බව අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා පවසනවා. ඒ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මම රෝද පුටුවෙන් යනකම් දේශපාලනය කරන්නෙත් නෑ. සමහරවිට එහෙම රෝග දිනවනේ. ඊළඟ එක්කෙනාට දෙන්නතු මට එහෙම රෝගයක් ඇත්තේ නෑ. මගේ පොළොවේ වෙන කෙනෙක් ඉන්නෙත් නෑ දේශපාලනේ. जनाधिपतिरक्षक कैबिनेट मंडले उदय दहाट जनावे पलवी कैबिनेट पत्रिका मुखद बंधनागार कोमसारीवत्ल नव बंधनागार कोमसारी राज्य नायक देशपालने मनापेन नोहित हेबतीमारीन देशपालक मेहबुतींद जनाधिपति रेवनास्कलो ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් ජනතාව අතරින් ඔවුන් ප්‍රතික්ෂේප වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ ජනතාවගේ ඡන්ද අයිතිය නිදහස් හා සාධාරණව ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් අද මේ රටේ නැහැ. ඒ නිසා අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්නට කැමති ආණ්ඩුව එය අය කරපු හැම දෙයක්ම අතේ පත්වන පාරාවලල්ලක් බවට පත්ලා ආණ්ඩුව දිනෙන් දින කඩා වැටෙන තත්යකට පත් වෙලා තියෙනවා. මෙයාලා හිතනවා විපක්ෂය බෙදිලා තියෙනවා අලියයි සමග ජන බලවේගයයි අරගල කරනවා. නමුත් මතක තියාගන්න විපක්ෂය 99%ක් ඉන්නේ සමග ජන බලවේගයක් එක්ක. ඒ නිසා කිසිලෙසකින්වත් අපට අලිය තර්ජනයක් නැහැ. කිසිලෙසකින්වත් අපිට එක්සත් ජාතික පක්ෂය සුළුතර කණ්ඩායම බලපෑමක් නැහැ. මතක තියාගන්න ලිංගොල ඉන්නේ එක ගෙම්බ නෙමෙයි. එක්කෙනෙක් දෙන්නේ ගෙම්බු පැන්නට වරප්‍රසාද වලට පේව පාවා දෙන්න අයට සමග ජන බලවේගය තුල ඉඩක් නැහැ. ඒ නිසා ඒක ස්වභාව ධර්මයා විසින් මේ අය පන්නනවා. මෙවර මහමැතිවරණයේදී සමගි ජන බලවේගය නියත වශයෙන් ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හෙරිසන් මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. එක්සත් ජාතික පක්ෂයේ හැර ගිහිල්ලා නැහැ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක කිසිම කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීන්දුව තීරණ අනුව තමයි සමගි ජන බලවේගයේ පිහිටවලා තියෙන කටයුතු කරන්නේ. අභියෝගයක් කරනවා එක මන්ත්‍රීවරයෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියෙනවයි කියලා ලියුමක් එවන්නේ. ලියුම මාධ්‍ය ජාලාවලට දීලා එහෙම නැත්නම් සමාජ වෙබ් අඩවිවල දාලා හරියන්නේ නැහැ. ඒ සමාජිකයන් අතට ලියුමක් එවන්නේ. අද වෙනකන් අපිට ලියුමක් එවලා නැහැ. මම කනගාටු වෙනවා රුපියල් 20ක තත්වෙට එක්සත් ජාතික පක්ෂයේ पक्ष व्यवस्थावट अणुव कटयतु कलयतु बव हिटपु पार्लिमेंटु मंत्री नवीन दिसानायक महता पवसनवा ए महानूर प्रदेशयेदी माध्यवेत अदहस दक्वमेन
මේ පක්ෂය විශිෂ්ට ලෙස අපි ප්‍රතිසංවිධානය කරලා තිබෙනවා උසස් වීම තියෙනවා පහත් වීම තියෙනවා ඒක තමයි දේශපාලනය කියන්නේ එහෙම සිරිකොත ශාරීරිකව කාටවත් එහෙම ලබා ගන්න නෑ ඒක නීතිමය වශයෙන් ඒක ලබා ගන්න අවශ්‍යයි ඉතින් නීතිමය වශයෙන් පක්ෂ ව්‍යවස්ථාව අනුව තමයි කටයුතු කරන්න අවශ්‍ය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කාටවත් කටයුතු කරන්න පක්ෂයට දෙන්නේ නෑ අපි හිතනවා ඊටමත් ඉක්මනින් අපේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ලෙස මේ රටේ ජනතාව ළඟට ගිහිල්ලා මේ රටේ ජනතාවගේ ජනතා වර්ම ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා මෙරට කෘෂි කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රට තුල පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා සූර්යවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා වීගෝ විතරන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරපු ප්‍රමාණයක් තියෙනවා හැම පොහොර වර්ගයකම යෙදී යුතු ප්‍රමාණයක් නමුත් උවි මහතුරු ඒකට සෑහීමට පතන්නේ නැහැ ඒකට එයාලා නොමිලේ දෙන පොහොර ටික පාවිච්චි කරලා ඊට අමතරව යූරියා තව හොණ්ඩර දෙකක්වත් අක්කරේට ගහනවා ඒකට ඒවා ගණන් බැරිලා නැහැ මේ රට අපේ රටේ හදන්නේ නැහැ පිට රටින් ගේන්නේ මේ ලාවේ බීජ බාධා ගමන් තියෙනවා ඒ නිසා ප්‍රමාද වීම ඇති නමුත් කොමාරි හැම භෝජන සේවා මධ්‍යස්ථානයකට අවශ්‍ය නියමිත ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා අර වැඩිපුර ගහපු ඒවා තමයි යකුනේ මේකට ප්‍රශ්න විසඳන ළඟ අපි අපේ රටේ පොහොර නිෂ්පාදනය කරන්න ඕන අපිට තියෙනවා එප්පාවල පොහොර නිධිය මේ නිධිය අපි පොහොර නිෂ්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරා අපි නිෂ්පාදනය පටන් ගන්නවා නිෂ්පාදනය පටන් ගත්තාම මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා හරි අපිට මේ තව උදා හරි ප්‍රමාණයේ මේ පොහොර නිෂ්පාදනාගාරය කඩලා පාවල පොහොර ටික ඔය TSP වෙනුවට අපේ රටේ ජනතාවට දෙන්න. එතකොට අපේ අවශ්‍ය පොහොර ටික අපි නිෂ්පාදනය කරගන්නවා නම් මේ රටේ ප්‍රශ්නේ නැහැ. අපි විදේශ විනිමය වැය කළා තමයි මේ පිට රටවලින් මේ වගේ ඉදිරි මහමැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරන බව බදුල්ල දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂක මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ ආණ්ඩුව යන්නේ නැවතත් ඒකාධිපති පාලනයක් කරා. මේක තව තවත් ඉස්සරහට යනකොට තව තවත් මේක අමාරු වෙනවා. ඒ නිසා තමයි අපි මේ රටේ ජනතාවට කියන්නේ තුනෙන් දෙකක් නෙමෙයි මේ ආණ්ඩුව පැහැදිලිවම gedara rinn oni me rate janathawage nidahasa vinasha karana aandu api nepa ada rate tiena tattwe baluhama aanduwa dinen dina aprasadayata patwena tattwayak ada tiyenne eka nisa agosthu 5 tiena maha chandedi pahedilivama me aanduwa balaapuruth wetcha 3n 2 labennet naha me aanduwa balaapuruth une 125 labennet naha me aanduwa parajita tattwekata patwena kota sajith premadasa mahatmayan nayakathwe dena සමගි ජනබල වේගය තමයි අනිවාර්යයෙන්ම මේ රටේ අගෝස්තු මාසේ 6 වෙනිදා වෙනකොට ආණ්ඩුව පිටවන්නේ කියන එක මේ අවස්ථාවේදී වගකීමෙන් මම ප්‍රකාශ කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අභියෝග කළ හැකි ප්‍රබල විපක්ෂයක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අද වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අද විපක්ෂයේ විදියට ගත්තම කතා කරන්නවත් දෙයක් නැහැ. ඒගොල්ලෝ එක එක දේවල් කියන වදුර වෙලාවෙත් එක මහත්තෙක් දොස්තර මහත්තයෙක්ගේ චරිත රංග පාන්න ගත්තා. අපේ ජනාධිපති අපේක්ෂකගේ බේත් නියම කරන්න ගත්තා. එයා ජනාධිපති උනා නම් ඔය මගුල් ලෙපුවන්නේ එමුණා නම් මොකද වෙන්නේ? මේ මිනිස්සු මැරිලා විපක්ෂය කියන එක දැන් අනිච්චාවද සංඛාරා තමයි. මේ සැරේ විරුද්ධ පක්ෂයක් කියලා එකක් නැහැ. අපි කැමති හොඳ විරුද්ධ පක්ෂයක් ඉන්නවා. නමුත් අපිට පුළුවන් ද මේවා හදාගන්න? ජාතික අසමගි බලවේගෙද මොකද්ද කියලා තියෙන්නේ? සමගි බලවේගනේ. අසමගිද බලවේගි. දැන් ඒක අසමගි වෙලා. දැන් 3 දිනක් ආවා. ලබන සතියේ ඉඳලා එක්කෙනා එක්කෙනා සතියෙන් සතිය එකෙන් අයින් වෙවි එනවා. එක්සත් ජාතික පක්ෂය කියන එකේ ඒකෙන් දැන් බෝඩ් ලෑලි ටිකක් විතරයි. ඒ නිසා ඒ ඔක්කොගේම කට්ටිය අපිට එනවා. අපි මේ සැරේ නිකන් නෙමෙයි ජයග්‍රහණය කරන්නේ. සමුන්නාසලගේ ශක්තියෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3න් 2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තමයි මේ රටේ නිර්මාණය වෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ කාන්තාවකට යලිත් වෛරසය ආසාදනය වීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් අදාළ කාන්තාවගෙන් වෛරසය පැතිර යාමේ හැකියාවක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. COVID-19
COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයන් 6 දෙනෙකු කුවේට්හි සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු ලාහෝර් සහ බංගලාදේශයේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුද ඒ අතරවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ එසේම අනෙක් ආසාදිතින් 3 දෙනා නාවික හමුදා සමාජිකයන් ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 1905ක් ලෙසයි වෛරසය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 885ක් වන අතර ඉන් නාවික හමුදා සමාජිකයන් 740 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 145ක් समस्त ආසාදිතින් අතුරින් රෝගීව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 1342 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 552ක් මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ කාන්තාවකට යලිත් වරක් වෛරසය ආසාදනය වූ පොතක් අනුරාධපුර ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා අනුරාධපුර කැපිටගොල්ලව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලන් සමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ වයස 36ක පමණ කාන්තාවක් සුවසැරිය මගින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තිබුණා එම කාන්තාවට කොරෝනා වැළදී ඇති බවට සැක කරන රෝග ලක්ෂණ තිබුණ බැවින් අපගේ කොරෝනා රෝගීන් ඇතුළත් කරන මෙත් 37 මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසු දහවල් එකට පමණ කළ PCR පරීක්ෂණයේදී තහවුරු වුණා ඇයට කොරෝනා රෝගය වැළදී ඇති බවට. ඒ අනුව ඇයව කොළඹ වසංගත රෝග රෝහලට ඇතුළත් කරා. මාස 1 මාරකට පසුව බාහිර සමාජයෙන් කිසිදු වෛරස් ආසාදිතෙකු ඊයේ දින වන විට වාර්තා නොවූ අතර මෙම කාන්තාවගෙන් වෛරසය පැතිරීමේ හැකියාවක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. මේ අතර රට තුළ කොරෝනා වෛරසය පාලනය කිරීමත් සමග නැවත පාසල් ආරම්භ කිරීමට පෙර ජාතික පාසල් විෂ බීජ හරණය කිරීමට මේ වන විට පියවරගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකොන් මහතා සහ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව අද දින එහි පළමු අධ්‍යයන කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කෙරුණා. කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසුව නැවත පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම පාසල් පරිසරයන් සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයන් බවට පත් කිරීම සම්බන්ධව විශේෂයෙන්ම කොරෝනා වෛරසයත් ඒ වගේම පැතිර යන ඩෙංගු ප්‍රශ්න සම්බන්ධ සැලකිල්ලක් අරගෙන දරුව අධ්‍යාපන අමාත්‍ය ජලසරහ පෙරමුණතුමාගේ නායකත්වයට අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවීමෙන් අද දවසේදී කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කරා වගේ අද දවසේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලකට ක්‍රියාත්මක කරන බණ්ඩාරනායක මාවතේ ඒ අනුව ඉදිරි දවස් කිහිපය තුළ කොළඹ ප්‍රදේශයේත් ඒ වගේම මේ මාසේ 29 වෙනිදා ඉඳලා ලබන මාසේ 5 වෙනිදා දක්වා කාල සීමාව තුළ විශේෂයෙන් 6 වෙනිදා පාසල් දරුවන් නැවත පාසල් ලැබෙන පෙර සියලුම පාසල් පරිසරයන් ශුද්ධ පවිත්‍ර කිරීම සම්බන්ධව නැත්නම් විස බීජ හරණය කිරීම සම්බන්ධව සනාතියක් කරනවා අපි අපේක්ෂා කරනවා මේක කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි සමස්ත ලංකාවේ පාසල් 11167ක් තියෙනවා එම පාසල් සියල්ලටම යම් කිසි ආකාරයකින් මෙම සෞඛ්‍යාංශ ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් තිබෙන මහනගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා වල සහයෝගයත් අරගෙන ආරක්ෂක සහ සෞඛ්‍යාංශවත් අරගෙන මේ ආකාරයෙන් මේ කාලය තුළ යම් පරිහරණයක් කර පාසල් අනිවාර්යයෙන් විජි විහරණය කරන්නටත් ඩෙංගු මර්ධනය සඳහාත් මෙම ක්‍රියාකාරකම් පාසල් පද්ධතිය තුළ මෙම වැඩසටහන ආරම්භ වෙනවා ගම්බද කුඩා පාසල් වලටත් මෙම ක්‍රියාවලිය අරගෙන යන්නට COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ඇන්ත්‍රි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවටගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට බාර දීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ඒ අනුව ඒ සඳහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ රට තුළ පවතින වත්මන් තත්ත්වය අනුව ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක පුරයට සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් එම සංචාරක පුරයේ බෝට්ටු කර්මාන්තයේ නියැලෙන්නන් පත්ව ඇති දුෂ්කරතාවයන් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා COVID-19 වසංගතයත් සමග සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක පුරයේ සංචාරක බෝට්ටුකරුවන් 50කට වැඩි පිරිසක් දුෂ්කරතාවයකට පත්ව ඇති බව අපට වාර්තා වුණා නිලාවේලි ගෝපාලපුරම් වෙරළේ සිට පරවි දූපතට දේශීය සහ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීම මෙම බෝට්ටුකරුවන්ගේ වෘත්තියයි
අපේ රැකියාව ඉතින් පරිවිදු උපත ආශ්‍රිතව ඩොල්ෆින් මත්ස්‍යයන් එතකොට තල් මත්සුන් ඒවා නැරඹීම තමයි අපේ රාජකාරියන් වෙලා තියෙන්නේ. නමුත් ගිය අවුරුද්දේ අපිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ රැකියාවල් ඇත්තටම අපි නොහිත විදිහට ලොකු පසුබෑමකට ලක් වුණා. ඊට පස්සේ බලාපොරොත්තු තත්ත්වයන් හිටියා මේ අවුරුද්දේ හරියයි කියලා. නමුත් මේ කොරෝනා වසංගතයත් එක්ක තව තවත් මේ සංචාරක ව්‍යාපාරේ කඩන් වැටුණා. අපි මේ සමාජික සියලු දෙනා මේ බෝට්ටු එහෙම අරන් තියෙන්නේ බැංකු ලෝන් එකක්. එහෙමත් නැත්නම් අපේ සමිතියේ තියෙන ණය ක්‍රමයකට තමයි අපි මේක ලබා දීලා තියෙන්නේ. නමුත් දැන් මේ සමාජිකයන් මේ ණය ගෙවා ගන්න බැරි තත්යකට ඇද වැටලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ඉඳලා රජයෙන් ඉල්ලා සිටිනවා යම්කිසි සහනයක් අපිට ලබා දෙන්න. ඒ වගේම සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව මේ සංචාර ව්‍යවහාර නැවත විවෘත කරන්න ණය නොවි බය නැතුව දෙපයින් නැගිටලා ආයේ මේ සංචාර කර්මාන්තය කරගෙන යන්න. නිලා වෙලි සංචාරක කාල සීමාව මාස කිහිපයකට පමණක් සීමාව නතර පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයේ හේතුවෙන්ද එම කාල සීමාව මුළුමනින්ම අඩාල වූ බවත් COVID-19 වෛරසයේ හේතුවෙන් මෙම වසරේ එම කාල සීමාවද නොසිතූ අයුරින් එම බෝට්ටු කර්මාන්තකරුවන් හට අහිමි වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මොවුන් රජයෙන් නිලා සිටින්නේ ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව සංචාරකීන් සඳහා රට විවෘත කර තම රැකියාව සුරක්ෂිත කරන ලෙසත් බැංකු ණය ගෙවීම සම්බන්ධයෙන් යම් සහන වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. කළුතර වස්කඩුව ප්‍රදේශයේ අද උදෑසන වාහන හතරක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මේ අතර ගත වූ පැය කිහිපය තුළ සිදු වූ මෙවැනි අනතුරු කිහිපයක් පිළිබඳව තොරතුරු ඉමේ. අද අලුයම යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ අධිසුඛෝපභෝගී බස් රථයක් හලාවත පුත්තලම මාර්ගයේ ලුණු ඔයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුරට පත් වී තිබෙනවා. අධික වේගයෙන් පැමිණි බස් රථය තිරිංග තද කිරීමත් සමග අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර හේතුවෙන් හලාවත පුත්තලම මාර්ගයේ අද උදෑසන පැය කිහිපයක දැඩි මාර්ග තදබදයක්ද දක්නට ලැබුණා. මේ අතර කතරගම තංගල්ල මාර්ගයේ රන්න බටාත ප්‍රදේශයේ කුඩා ලොරි රථයක් සහ මෝටර රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරට පත් වී තිබෙනවා. මෝටර රථයේ රියදුරු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට යවා ඇති අතර ලොරි රථයට සහ මෝටර රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා. මේ අතර අද උදෑසන 5:45ට පමණ කළුතර වස්කඩුව ප්‍රදේශයේදී වාහන හතරක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ බස් රථයක්, ටිපර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ මෝටර රථයක් ගැටීමෙන් ටිපර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙත. පසුගිය යුදමය වාතාවරණය තුළ විනාශයට පත්ව තිබූ කජු සංස්ථාවට අයත් කොණ්ඩාච්චි කජු ව්‍යාපෘතිය සිවිල් ආරක්ෂක බලකායේ මැදිහත්වීමෙන් 2011 වසරේදී නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ වුණා. අක්කර 6500කට ආසන්න භූමියකින් යුතු මෙම ව්‍යාපෘතියේ පළමු අදියර තුළ අක්කර 1201 කජු වගාවක් කෙටි කලකදී සම්පූර්ණ කර තිබෙනවා. මෙම කජු ව්‍යාපෘතිය මගින් මෙම වසරේදී කජු කිලෝග්‍රෑම් ලක්ෂයක පමණ අස්වැන්නක් ලැබී ඇති අතර තවත් අක්කර 2000ක කජු වගා කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. මොන්රාගල දඹගල්ල අලිහොණ්ඩේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී බලපත්‍ර රහිතව තේක්ක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. සැකකරු සතුව තිබූ ජංගම ලීරුම් යන්ත්‍රයක්, අත්‍රැක්ටරයක්, තේක්ක දැව සහ උපකරණ රැසක් සිය භාරයට ගැනීමට පොලිසිය පියවර ගත්තා. නොච්චියාගම කොකුන්නෑව ප්‍රදේශයේ අතහැර දමා තිබූ වගාලිඳකට වැටුණු වන අලියෙක් දැඩි පරිශ්‍රමයකින් යුතුව ඉන් මුදවා ගැනීමට විල්පත්තු වනජීවි නිලධාරීන් පිරිසක් විසින් කටයුතු කර තිබෙනවා. අනතුරුව එම වන අලියා විල්පත්තු රක්ෂිතයට මුදා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කළා. ඒ සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.